සුභාරංචියත් විපක්ෂයට ආවේ අසුභාරංචියක් විදිහට ආවේ ඔවුන් අර්ථ දක්වන්න හැදුවේ. ඔවුන්ගේ පෝස්ටර් වලින් අපි දැක්කේ ඒක. ඒ නිසා ඔවුන් බය වෙලා. දැන් අපිට 2008 වෙද්දී අපේ ඉනෝගේවා හිටියන අය වලින් කොටසක් ගෙවන්න හැකියාව ලැබෙනවා. අපි ඒක ගෙවනවා. අපිට දැන් සාමාන්‍ය රටක් බවට පත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. බංකොලොත් නැති රටක් බවට. ඒ නිසා මේක ලංකා ඉතිහාසයේ අමරණීය සිද්ධියක්. මෙච්චර ඉක්මනට වැටුණු රටක් ගොඩේම. මේ ජනාධිතුමා ගත්ත නිවැරදි මාර්ගයේ ඉදිරියට යන්නේ කැරෙන්න අපිට වෙන ක්‍රමයක් නැහැ. මේ සුභාරංචිය විපක්ෂයට අසුභාරංචිය මොකද අද ඉඳලා විපක්ෂ දේශපාලනේ කරගෙන යන්න විදියක් නැහැ. කියන්න බොරුවක් නැහැ දැන්. ඒතර අද මේ රටේ ජනතාව සැදී පැහැදී ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නැවත වරක් මේ රටේ ජනාධිපති කරලා තව අවුරුදු 5කට මේ රටේ පාලනය දෙන්න. කෝඩුකාරීන්ට දීලා පළපුරුදු නැති මිනිස්සුන්ට දීලා අපි තුන් වතාවක් මේ රට විනාශ කරගෙන තියෙනවානේ. ඔය කතා කරන නායකයෝ එක තැනක කියන්න ආවලාට තියෙනවා රනිල් වික්‍රමසිංහට වැඩි සුසුකමක් කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන්නේ විශ්වකර්මයෙක් නෙවෙයි. නමුත් ඉතුමගෙන් එහාට යන නායකයෙක් ගැන මේ රටේ තව අවුරුදු 5කට අපිට හිතන්න බෑ.